අයිබන් හැමෝටම එහෙනම් වෙනදා වගේම අපි හම්බුණා අලුත්ම කතන්දරයක් කියන්න තමා වෙන්න ඕනේ මේ මේක අපේ කතන්දරයක් නෙවෙයි වෙන කෙනෙක්ගේ කතන්දරයකට මම බැහැලා ඉන්නේ ඉතින් අයිබන් කියලා පිළිගන්නවා නිලම channel එක වෙනුවෙන් නෙවෙයි සතා TV එක වෙනුවෙන් අද විශේෂ වැඩක් කරනවා ඉතින් මේක මේ ප්‍රතිඋපකාරය කිරීමේ වැඩසටහනක්ද කියලා කියන්න බෑ ඉතින් ඔබ දන්නවා ඔබට මතක ඇති අපි සමීප ඡායාරූප වලින් පෙන්නවා ඔබට අපි හමුණු පට්ටලේ අලුත් විදියකට අද ඉන්නවා මේ පැත්තේ ඉන්නවා නිලමේ මේ පැත්තේ ඉන්නවා විමලේ කවුද නිලමේයි විමලේ ඉතින් සතා TV එක බලන්න ආපුවාලා ඔය ගොඩක් ආදරෙන් පිළිගන්නවා මොකද ඔබව අපිට ගොඩක් වටිනව නිසා ඉතින් හිතවතේ කමුණා අර එදා ඔබ 50,000 55,000ක් ලඟ වෙන්න දැන් මේ වෙනකොට නිලම channel එකේ බලපු ඒ යුග පුරුෂයත් එක්ක ඒ ෂර්ට් එක පිටින්ම මමත් මේ ටී-ෂර්ට් එක පිටින්ම අද හමු වෙනවා ඒ පට්ටලේ ගාවට ඉතින් තාම සතා TV එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කොහොමද ඒක අපි නිලම ලව්වම කියමුද එතකොට සතා TV එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආරාධනා කරනවා පල්ලෙහා තියෙන රතුපාට බටන් එක click ඔබලා ඊට පස්සේ all කියන එකක් දාන්න ඕනේ නැත්නම් එන්නේ ඔව් ඇත්තටම bell icon එක click කරලා all දෙන්න නෝ වීඩියෝ එකක් ආපුවම notification හම්බ වෙනවා ඉස්තෙල්ලාම ආයිබෝන් ආයිබෝන් දැන් වැඩේ කියන්නේ මේ presenters ලා දෙන්නෙක්ම තමයි ඉන්නේ ඔව් මම නම් ඉතින් තාම ආදුනිකයිනේ මම පළවෙනි වතාවට තමයි මාව කෙනෙක් ඉන්නේ මම මෙච්චර දවසක් ගොඩක් කට් ඉන්ටර්වයුව කරා පළවෙනි වතාවට තමයි මාව කෙනෙක් ඉන්ටර්වයුව කරන්නේ ඔව් ඒකට හේතුවක් තියෙනවා කවුද මේ නිලමේ කියන්නේ කවුද නිලමේ කියන්නේ නිලමේ channel එකේ තොරතුරු ටිකක් ඔබට දෙන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම මට කරපු නිලමේ channel එකෙන් මට මං වෙනුවෙන් කරපු මේ සත්‍යජිත් ලක්මාල් කියන පුජ්‍යලයව හඳුන්වා දෙන්න කරපු වීඩියෝ එකෙන් විශාල ප්‍රතිචාරයක් ලැබෙනවා ගීත නිර්මාණ කරන්න එතකොට මාව ජනතාව අතරට අරන් ගියා නම් මේ ඇත්ත තමයි එක කරේ ඒ නිසා දැන් අපි සුවද සාකච්ඡාවක් තිබුණා මම හිතනවා මේ වීඩියෝ එකත් ගොඩක් බලයි එතකොට මගේ වොච් අවයමත් හැදේ ඉතින් හොඳයි අපි බලමු කවුද මේ නිලම කියන channel එක ආරම්භ කරේ 310,000ක් කිට්ට වෙන දැන් subscribe ලා ඉන්නවා ඉතින් මම එදා කිව්වා වගේම නිලම channel එකට 103 ඉක්මුවාට පස්සේ මගේ වීඩියෝ එක වැටෙන්නේ කිව්වා ඒ වගේම වුණා හරියට මේ විදියටම වුණා ඉතින් අපි 104ට යන්න ලෑස්ති පිට ඉන්න නිලමගෙන් අහමු කොහොමද මේ ගොඩක් අද්දකින් මත නිලමේ ගේවල් ගානේ ගිහිල්ලා හරි අපූරු දේවල් කරන්නේ නමුත් නිලමේ ගැන ඔබ දන්නේ නැහැ මැති අමතුවරු ගැන දැනගත්තත් නිලමේ ගැන ඔබ දන්නේ නැහනේ රයිට් නිලමේ කියන්නේ කවුද මේ එදා චරිතයක් බාට දෙයක් අපි දෙන්නම එහෙමයි බාට දෙකක් දාගෙන අමුතු චරිතයක් නිලමේ කියන්නේ ඉතින් මේ නිලමේ channel එක ආරම්භ වුණේ කොහොමද නිලමේ නිලමේ channel එක ආරම්භ ඒක ලොකු කතන්දරයක් ඇත්තටම කියනවා නේද නිලමේ channel එක මම ඒක අත්මායි තව යාළුවෙකුයි අපි නිකන් කතා වුණේ යාළුවගේ නම කියන්නකො නෑ අනිවාර්යෙන් නම කියන්න ඕන මොකද ඒ නොකිය ඉන්න බෑ මගේ හොඳම යාළුවෙක් තරින්දු මාධව දයානන්ද අපි දෙන්න තරින්දු මාධව දයානන්ද නෑ නෑ මං උනත් අද තමයි සම්පූර්ණ නම ඇහුවේ ඔහුව දැක්කෙත් එකම වතාවයි නිලමේ channel එක පටන් ගත්තේ මගේ යාළුවයි මායි නිලමේ කියලා අදහසක් තිබ්බේ නෑ මගේ යාළුවා තරින්දු මාධව දයානන්ද අද කාර්ය බෞලින්ද එයාට සම්බන්ධ වෙන්න බැරි වුණා එයයි මායි තමයි පටන් ගත්තේ ඒකට ලොකු අදහසක් තිබ්බේ නෑ මුලින් මෙන්න මේ වගේ දේවල් පටන් ගමු කියලා මට කතා කරා මල්ලි මෙහෙම වැඩක් කරමුද කියලා ආවා මම හා කිව්වා හරියට මම ඉන්නවා ඊට පස්සේ අපි දෙන්න එකතු වුණා එතකොට වෙලා මුලින් පොඩි පොඩි අපි අපිට කිසිම මේ ඉස්සෙල්ලා මෙන්න මේ ටාගට් එකට තමයි අපි යන්නේ කියන එක අපිට හිතා ගන්න බැරුණා මොකද ලංකාව YouTube වල YouTube කල්චර් එක ලංකාව YouTubers ලා එක එක જાතියේ කැටගරිස් වල ඉන්නවා ලක්මාල් අය ඉතින් දැන් ඔයා සත්‍යජීත් ලක්මාල් වෙනම සතා TV ආ වෙනම කැටගරි එකක් ඒ වගේ කැටගරිස් ගොඩක් තියෙනවානේ ඉතින් මේ අපිට කොයි කැටගරි එකටද අපි යන්නේ කියන එක තිබ්බේ නැහැ පස්සේ අපි මුලින්ම ඔයාලා මගේ මුලින් වීඩියෝස් බලනකොට ඔයාලා දකින්න ඇති ඒ කියන්නේ අපි ලංකාවේ ස්පෙෂල් ලංකා Facebook එකේ යන සමහර පොඩි පොඩි දේවල් එව්ව අරන් තමයි දැන් මේ ඉන්ට්‍රෝ එක එන්ඩින් එක පස්සේ තමයි ඔහොම අපි ඔරිජිනල් කන්ටෙන්ට් කරන්න ඕනේ මෙන්න මේ දේවල් හොයාගෙන යන්න ඕනේ කියලා නිකන් මිනිස්සුන්ට අලුත් දේවල් තියෙනවා අලුත් දේවල් හොයන් යන්න ගියා අන්තිමටම අලුත් දේවල් හොයාගෙන 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 ගිහිල්ලා ගිහිල්ලා අද මේ ඉන්න තත්ත්වයට ආවා ඔව් ඇත්තටම අපිටත් හරි පුදුමයි මොකද මේගොල්ලෝ යන්නේ වෙන වෙන කලාවකට දැන් අපේ අලුතෙන් YouTube කරන නංගිලා මල්ලිලා අපි තම ආධුනිකයි තම අපිට ප්‍රධානම ගැටලුව තමයි නිලමේ මොනවද කරන්න ඊට පස්සේ අපි දානවා විකට කෑලි දානවා සින්දු දානවා එකක්වත් එන්නේ නැහැ ඒක අර ලංකාවේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය ගැන පොඩ්ඩක් බලන්න ඕන ඇත්ත කතාව කියනවා නම් දැන්
දැන් අපි කරන පැත්තෙන් ඇත්තටම ගොඩක් අමාරු වැඩක් අපි කරන්නේ. මොකද මේ වගේ දේවල් හොයලා කොහොමද කරන්න කියලා හිතලා ඊට පස්සේ අපි හම්බෙලා ආපහු පෙන්වන්න ඕනේ වට views යන විදිහ හිතන්න ඕනේ. මේක යයිද නැද්ද කියලා හිතන්න ඕනේ. ඔය සෑන් ලුක කරන්දරයක් තියෙනවා. ඕකේ දැන් මගෙන් හැමෝම අහන ප්‍රශ්නයක් තමයි මේ නිලමේ කියලා නම දැම්මේ කොහොමද කියලා. ආ අයියෝ අපි කැමති එක දැනගන්න. දැන් මේවා දැන් ගොඩක් කට්ටිය දන්නේ අපි නුවර නුවර හින්දා නිලමේ කියලා දාගත්තා කියලා. ඒක එහෙම කතන්දරයක් නෙවෙයි. ඇත්තටම අපිට නමක් දාන්න නමක් තිබ්බේ නැහැ. දැන් ඇත්තටම මනා කරගෙන හිටියා. සමහරක් දේවල් වල තියෙන ලොකුම ප්‍රශ්න තමයි මේක නමක් දාන්න සමහරකට මචං මේක නමක් දාපන් කියලා කල්පනා කරනවා එක නමක්වත් එන්නේ නැහැ. පස්සේ මේ මම නිකවට මාධවයයෙන් අහුවා මේ නිලමෙ කියන්නේ මර ගෙදෙට්ට කියන නම චූටි කාලේ නම් ගෙදෙට්ට කියන නම ඒක සමග් ගඩගමේ කට්ටිය අර එමේ දන්නවා දැන් ඉස්සර අපිට ඉස්කෝලේ යනකොට ෆෝන් නැහැ නේ හෑන්ඩ් ෆෝන් එකක් අතේ නැහැ මොබයිල් ෆෝන් මොනවත් නැහැ නෝ ෆෝන් ගෙදර තියන එක ලොකු ගඩොල් කැටේ වගේ ලොකු එක ඒකට දැන් ඉස්කෝලේ යාළුව කතා කරන්නේ ගෙදෙට්ටනේ ගෙදෙට්ට කතා කරලා ඇන්ටි ඉන්නවද කියලා අහනවා නිලමෙ නිලමෙ ඉන්නවද කියලා අහන්නේ නැහැ නිකන් නම කියලා ඉන්නවද කියලා අහනවා ආනකොට අම්මා පොඩ්ඩක් ඉන්න පුතා. නිලමේ ඕලක්. ඕරයිට්. මුළු ගමම දන්නවා ඉස්කෝලේ වුණත් දන්නවා ඔක්කොම දන්නවා කියන්නේ. ඊට පස්සේ මම මාදවරි කිව්වා මද දැන් අහන්න නමකුත් නැහැනේ. මේ නම තියෙන්නේ මට ගෙදරට කියන නම දාමුද කියලා. එයා කෙලින්ම ඕකේ වුණා. ඕකේ වුණා සාමාන්‍යයෙන් නමක් හදාගන්න අමාරුයිනේ. ඒ නම මාදවයිය කැමති හරි ඌ ඕකේ ඒ නම දාමු කිව්වා දැම්මා දැම්මම තමයි. මාස 3 වෙනකම් වැඩේ පත්තුණා වැඩි මාස 3න් ලක්ෂයක් ආවා වැඩ ටිකත් හොඳට වුණා දැන් මෙහෙමයි නිලමේ මට තියෙන අත්දැකීම් අනුව මං ගීත නිර්මාණකරුවෙක්නේ ඔව් අපි හිතමු සංගීත කණ්ඩායමක් තියෙනවා නිකම්ම නිකන් ගීත නිර්මාණකරුවෙක් කියන්න බෑ අතරම අර මගේ සංගීත කණ්ඩායමක් තියෙනවා ඔව් ඒකේ ගායකෙක් ඉන්නවා එයා මට කියලා හරි කාට හරි කියලා සින්දුවක් හදා ගන්නවා කියන්නකෝ ඔව් සින්දුවත් නැගලා යනවා ඒ කියන බෑන්ඩ් එකේ කොල්ලත් නැගලා යනවා. කොල්ලා අයින් වෙනවා. ඔබ යම් කිසි දවසක වේද නොවේ දන්න හැබැයි ඔබ සහ ඔබේ YouTube කරුවා අතර හොඳ සම්බන්ධතාවයක් තියෙනවා. ඔබ මෙතන දැන් වීඩියෝ එක කරද්දි කලින් ඇවිල්ලා මාව හම්බෙලා ලොකේෂන් එක බලලා දැන් එහෙම කරන්නේ නැහනේ. අපි නිලමේ channel එකෙන් අපි නිකන් නිලමේ වගේ ඇවිල්ලා කොහෙද වීඩියෝ කියලා නේ මිනිස්සු කතා කරන්නේ. ඔයා ඇවිල්ලා අයියේ කියලා මාව අඳුලගෙන අපි දකින්නෙත් එහෙම ඊට පස්සේ ලොකේෂන් එකට ගිහිල්ලා ඒක වෙන් කරලා අරයා කැමරාව අරන් එනකොට ඔයා සියලුම දේ ලෑස්ති කරලා ඉවරයි මෙතන. කරුමෙට ඉතින් කරන් ගියා ඒක කරන්න දෙයක් නැහැ. ඒක ලොකු කතන්දරයක්. ඒක ලොකු කතන්දරයක්. ඒ වුණාට දැන් මට තේරෙනවා හැම යම් කිසි විදිහකින් අර ගායකයා වගේ එයා පයින්නවා. එයා ඊට පස්සේ වෙනම සින්දු කියන්න පටන් ගන්නවා. අපි හිතමු නිලමෙ කියලා නම පැත්තකට දාලා ඔයා විමල කියලා එනවා. ඒ වගේ දවසක තත්ත්වයක් උදා නොවේවා. මොකද ඔය දෙන්නා හරි අවබෝධයෙන් මොකද මේ වගේ වැඩක් කරන් යද්දි විස බීජ කුණු රොඩු ඔක්කොම දානවා. ඔයාගේ පපුවට දානවා. මම මේ ජීවිතේ අද්දෙකින් මුලින් කතා කරන්නේ. දාලා නිලමි. උඹට ඔතන ඉඳලා හරියන්නේ නැහැ. උඹ විමල කියලා channel එකක් හදන් යවමංකෝ. ඔය යන්නේ. දැන් අපි සිකාවෙන් වුණා වගේ. එයා channel එකක් කරනවා. දැන් අපිට වෙලා තියෙන දෙගොල්ලොම බලන්න. ඔය අවබෝධය දෙදෙනා අතර පවතින අවබෝධය ඉතාම වැදගත්. හරිද? මොකද ඔබ දෙනා දෙදෙනේ. ඔබට මං හිතන්නේ හොඳ වැටුපක් ගේවන ලංකාවේ. හොඳ වැටුපක් ගේවන. එතකොට channel එක promote කරගන්න ඕන. නමුත් ඔයාලා දෙන්න හොඳ අවබෝධයෙන් වැඩ කරනවා. ඒක මේක බලන අපේ ආදරණීය නංගිලා මල්ලේලා YouTube කරන ඔන්න හොඳම උදාහරණයක්. මොකද මේ දෙන්නා අතර අවබෝධය තියෙන්න ඕන වසවිස දාපුවාම විස බීජ වැටුනහම යම් යම් අය අර පෞල් කණ මිනිස්සුන්ග විතෙන් කරන්න හදන්නේ. එක්කෝ කොඩු විනයක් හරි මොකක් කරගලා මේ දෙන්නා විනාශ කරන්න නේද? දැන් ඔයාලා දෙන්න හරි අවබෝධයෙන් ඉන්නේ මට තේරෙන විදියට. හරිද කෙනෙක් කියන්න පුළුවන් නිලමේ දැන් ඉතින් මේමයි හොඳට අම්බ කරන්න පුළුවන් පටන් ගමු channel එකක් කියලා. ඔබ දණියම එකක් කරපන් කියලා. හැබැයි ඒක වගතුක් කරන වැඩ නෙමෙයි. මොකද මං කියන්නම් අපේ සම්ප්ලව නායක නීල් වර්ණකුල සූර්ය. මං කුවත්පත් සාකච්ඡාවකදී ඇහුවා නීල් අයියේ මේ බෑන්ඩ් එක දාලා ගියාම කෙනෙක් ගියාම මොකද වෙන්නේ? පත්තරේ ලියන්න. මට මතකයි රන්සාරද කොහෙද පත්තරේක මම ලිව්වා. එතකොට නීල් අයියා කිව්ව දේ තමයි මල්ලි බෑන්ඩ් එක කියන්නේ මේසයක්. බෑන්ඩ් එක කියන්නේ මේසයක් මේසේ කකුලක් ගලවන් ගියාට අපි ඒකට කකුල කෑල්ල ලීය ඔහොම ඔහොම ඒක යනවා ඒක ඉවරටම ඉවරනවා නමුත් මේසේ පෙරලෙන්නේ නැහනේ අපි තව කකුලක් ගෙනල්ලා ගහනවා මේසෙට මං ඒ එදා මීට අවුරුදු ගානකට කලින් කියපු උදාහරණයක් හරිද
මංගතකොට කියන්නම් තව උදාහරණයක් අපි හිතමු අපි මියුසික් පැත්තෙම ගමු කින්ස්ලි පීරිස් දෙලුම් මලක් වගේ සින්දු වෙනකොට මෙයාට මොනවා මොනාර හම්බලා මේ පැත්තට යන බස් එකෙත් දෙලුම් මලේ සින්දු යන්නේ මේ පැත්තට යන බස් එකෙත් දෙලුම් මලේ සින්දු යන්නේ ඉතින් මම එයාට නිර්මාණ කරලා තියෙන ඉඳලා උදාහරණයකට ගත්තේ අද මේ කින්ස්ලි පීරිස් කියන පුජ්‍යලයා ගායකයා ෆ්ලෑෂ්බැක් ලව හැරලා ගියා නම් අද කින්ස්ලි පීරිස් කියන නම තියෙයිද නිකාට සැකයක් ඉපදින්නේ නැද්ද තනියම ගියා නම් නෑ මං දැන් යන්න ඕන මේ හැබැයි එයා දාලා ගියේ නෑ ඒ වගේම මේ කින්ස්ලි අයත් වේල පහ ෆ්ලෑෂ්බැක් එක සින්දු කියලා තව ප්‍රසංග වලට යනවා හරි ආව රොෂානුත් එයාව සින්දු කියන්න දීලා එයාව නිදහස් කරනවා ඉතින් එයා තව මේ සංගීත කණ්ඩායමේ ගීත ගායනා කරලා එළි වෙනකොට තව ගීත ගණනාවකුත් තව සංගීත කණ්ඩායමක ගායනා කරලා කීයක් හරි වාණ ගෙදර යනවා ඉතින් ඒ වගේ මං කියපු අදහස ගැන මොකක් හරි තියෙනවද කල්පනා කරන්න සතාය එන්නේ මොකටද කියලා ඒවා දැන් ඔයා මගෙන් අහන්නේ නිලමේකෙන් ගැලවිලා මං වෙනම මොන හරි කරයි කියලා कथांदर ගොඩක් බාධක තිබ්බා තාමත් hina වෙන මිනිස්සු ඇති ඉතින් මේ කොම ASCII අපි ආපු ගමන ගැන ගොඩක් සන්තෝෂ වෙනවා ගොඩක් සන්තෝෂ වෙනවා කියන්නේ සෑහෙන සන්තෝෂ වෙනවා මොකද තාමත් අපි සාමාන්‍ය විදියට මිනිස්සු එක්ක කතා කරලා මේ සරල විදියට හරියට බැඳෙන අදටත් මට කතා කරන්න එක්කනකොට මේ සර් කියලා කතා කරොත් අපි සාමාන්‍ය මිනිස්සු අපි අපි රටේ මිනිසුත් එක්ක සුහදත්වයෙන් ඉන්නවා. අපි ගෞරව රංගපාලණන් හරියන්නේ නැහැ. ඉතින් මේ එහෙම කියනවා නෙවෙයි. මේ ඉතින් අයින් වෙලා දැන් ඔයා කියන විදිහට මේ එහෙම මම කවදාවත් මුලාමතක කරන මිනිහෙක් නෙවෙයි. තාමත් මුලාමතක කරපු නැති හින්දා සමහර මිනිස්සු තේරන බසංකුත් කෙලවලා තියෙනවා. නමුත් තාමත් ඒ කට්ටියත් එක්ක හොඳට කතා බහ කරලා ඉන්නවා. ඉතින් එහෙම අමතක කරන කෙනෙක් නෙවෙයි කවදාවත් මේ දැන් අපි මේ ඉන්න තැන තියෙනවනේ ඒ තැනෙන් එන්නේ නැහැ කවදාවත් දා වෙලාව 2:11 අද දිනේ දාලා ලියාගන්න ලියලා තියාගන්න प्रश्न එතකොට නිලමේ ඔබ දැනට අධ්‍යාපනික පැත්තෙන් යම් යම් දේවල් දිනාගෙන ඇතිනේ නිකම්ම නිකන් නිලමේ නිවේදකයක් නෙවෙයිනේ ඔබ නෑ මම මේ කියන්නකෝ ඔබ ගැන මේ මොනවාද අධ්‍යාපනය ලබන්නේ දැන් මොනවාද තොරතුරු ඉදින් බලාපොරොත්තු මම අධ්‍යාපන ඉස්කෝලේ කාලේ ගත්තොත් මම කො මේ ඉස්කෝලේ ටික කියන්න ගියාද මම මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය ඉගෙන ගත්තේ ඊට පස්සේ එලල්ස් කරලා ඉවර වෙලා එලල් කරද්දි මම ඉස්කෝලේ මියුසික් ड्रामा पैट ड्रामा इगन करते ना नमूद स्कूल ड्रामा का नाम बना ओ वेदा ओबा पे वैसे तो हम तो बॉक्स की तारे इन दायक ना इतने टम आप इतना मत करो ना एक गेन ना कालबले में का तो हम भी माँ इधर ये वाके दिवाल ड किया ये ला स्कूल में पासे मामा तारुंसे जैसा बावे यावन समाज ක්‍රියාකාරී සමාජීය ඉතිර රැඩකරා දිස්ත්‍රික් මණ්ඩලයේ ඊට පස්සේ සේවා කටයුතු ඒක ඇතුළෙම එනවුස් කරන්න එක එක ප්‍රෝග්‍රෑම් වලට යන්න එහෙම ඉඳලා ඊට පස්සේ මම අම්පාර යනවා 2015 මාර්තු මාසේ අම්පාර හාරි උසස් තාක්ෂණ ආයතනයේ උසස් ජාතික තාක්ෂණික ඩිප්ලෝමා කරන කෘෂිකර්මයන්ට يعني ආයනෂනල් ඩිප්ලෝමා ඉන් ටෙක්නොලොජි ඇග්‍රිකල්චර් මම ඒක කරලා ඉවරලා ලංකාවේ ප්‍රසිද්ධ ආයතන කීපයකම රැකියාව අසාවුත් කරා රැකියා කීපයක يعني කම්පැනි ගොඩක ලංකා නම් කියන්න ඕනේ පෞද්ගලික අංශයේ කම්පැනි ගොඩක වැඩ කරා වැඩ කරලා ඊට පස්සේ එක්තරා හේතුන් මට ඇත්ත කතා කිව්වොත් ඔගේ පාද නම මට රස්සාව කියන්නේ මොකද අපි කරන දේක් සතය ආසාවෙන් කරන්නේ
ඊට පස්සේ තමයි අහම ලෙස මට කතා කරන්නේ අර මං කලින් කියපු මාගේ තරම විතර මාදව මේ මාද අයියා මේ වැඩක් කරලා මචං අරමු කියලා ඊට පස්සේ ඒ ජොයින් වෙච්ච ගමන තමයි මේ යන්නේ නිලමේ මිතුරෝ කියද්දිත් මිතුරෝ වචනයත් එක්ක බැඳුණු හතුරු තමයි වැඩිපුර ඉන්නේ අපිට අඳුනගන්න අමාරුයි ඔබ පෙර කරපු පින් අනුව තමයි දෙදෙනෙක් සම්බන්ධ වෙන්නේ මොකද විවාහ ජීවිතයක් ගත කරන දෙන්නෙකුට උනත් දෙදෙනාට එකට යන්න බෑ රැට පොඩ්ඩක් ඇවිලෙනවා දවල්ට පොඩ්ඩක් ඇවිලෙනවා ඉතින් දැන් මේ ඔයාලා දෙන්නගේ බැඳීම හරි වැදගත්. ඉතින් අලුතෙන් YouTube කරන අයට එන්න පණිවිඩ අපිට ගොඩක් වෙලා කතා කරන්න බෑ වීඩියෝ එක දිග වෙන නිසා. ඉතින් මේක හදිසිය හමු වීමක්. අපි හිතුවෙත් නෑ හමු වෙයි කියලා. ඉතින් සතුටක් අපි මේ දෙවෙනි හමු වීම. මම කියන්නත් ඕනේ මම මේ පළවෙනි අතට කෙනෙක් මම දැන් 100කට වැඩියෙන් අය වීඩියෝස් මේ තියෙනවා 200 ගන්න. ඇත්තටම සෑහෙන පිරිසක් මම ඉන්ටර්විව් කරලා කියනවා අද පළවෙනි අතට තමයි මාව කෙනෙක් ඉන්ටර්විව් කරලා ලොකු ගෞරවයක්. ඔබයි මායි අතර ලොකු වෙනසක් තියෙන්න පුළුවන්. ඔබ ලංකාවේ ඉදිරියෙන්ම ඉන්න YouTube channel එකේ ආයේ කතා දෙකක් නැහැ. නමුත් ඉතින් අර අපිට පොඩි කැසිල්ලක් තියෙනවා නිලම එදා ඉඳන්ම මේ කවුරු හරි දැක්කහම අපි දකිනවනේ. වැඩකාරයෝ කවුද බොරු කාරයෝ කවුද කියලා අපි දකිනවා. එදා ඉඳන්ම අපිට පොඩි කැසිල්ලක් තියෙනවා මේ අර පුජ්‍යලා පොඩ්ඩක් උඩට ගත්තා නම් හොඳයි කියලා. අපි ඒකට සුදුසු නෙවෙයි. අපිට වඩා සුදුසු මේ ලංකාවේ ඉන්නවා. නමුත් ඔබව දැක දැක බාර හරින මිනිස්සු මිසක් ඉන්නවා. මම මෙයන්කව කියන්නේ. සන්තෝෂයි මට ඔබතුමන් කතා කිරීම සම්බන්ධව. ඔව්. මොකද දැන් මම මෙහෙම දැන් මේ සමාජික දැන් මම කතා කරාට අතරම අපි නෙද්දත් අපි පොඩියෝ. ඔව්. ඔබතුමා ලංකාවේ අර මං මගේ වීඩියෝ එකේ කිව්වේ ලංකාව පිස්සු වට්ටපු අපේ මිනිස්සු පිස්සෙන් වගේ අහපු සින්දු ගොඩක් ලියපු කෙනෙක්. ඒ පැත්තෙන් ගත්තම ඔබතුමා මට වඩා ඉහළයි. ඉතින් මම සන්තෝෂ වෙනවා මාත් එක්ක කතා කරන්න මෙහෙම සම්බන්ධ වෙච්ච එකේ ඔබතුමා. ඔබතුමා මේ ප්‍රශ්නයක් ගන්න යන්ට ලංකාවේ YouTube කරන කට්ටිය මොනවද කියන්නේ? අන්න ඒක. කියන්න අපේ ලංගිලා මම YouTube වැඩ් එක නෙවෙයි සෑහෙන ලොකු වැඩ් එක නෙවෙයි. එහෙම ලොකුවට දන්න කෙනෙකුත් නෙවෙයි. නමුත් මිනිස්සු සෑහෙන පිරිසක් එක්ක කතා කරලා තියෙනවා, වැඩ ගොඩක් කරලා තියෙනවා. මම තනියම නෙවෙයි. මායි मादरय्या එතකොට නිලමේ සමාවෙන්න ඕන මේ නිලමේ අපි අර එදා මේ මඩුවේ කරපු වීඩියෝ එක කරන්න පටන් ගන්නකොටම කරන්ට් එක ගියා. ඒ කරන්ට් එක ගියේ එකේදී අරය මට ගොඩක් උපදෙස් ටිකක් දුන්නා. මට ඒක මාර වටිනවා. මට වඩා YouTube බෑක් කරන්න කොහොමද? මෙන්න මේ කන්ටෙන් එක අයියේ මෙන්න මේ බලන්න මෙන්න මේවා. ඔයා කරන්න ඕන මේක. ඔයාගේ හැකියාව මේක. මෙන්න මෙතෙන්ට දාන්න. මේක මෙතෙන්ට දාන්න. මේ දේ කරන්න එපා. ලොගෝ එකක් හදද්දි හදන්න. එතකොට thumbnail එකක් මේ විදිහට හදන්න මෙන්න මෙහෙම කරන්න කියලා මට ලොකු උපදෙස් දෙයක් දුන්නා. එයා මට වඩා බාලයෙක් වුණත් මට ඒකෙන් ලක්ෂ ගාණක් දීලා ගන්න බැරි දෙයක් කරුවලේ මම ගත්තා. ඒ කියන්නේ මේ මම වැඩෙක් නෙමෙයි දැන්. එයා මගේ මිත්‍රයා මාධව අයියා මේ ඇත්තටම එයා ගැන කියන්න වෙන්නේ නැහැ. එයා සම්පූර්ණ අනික එයා ටිකක් අධ්‍යනය කරලා බලන කෙනෙක්නේ. සැඟවිලා ඉන්න කැමති නේ වැඩිය දැන් මම සම්බන්ධ කරගන්න හැදුවා. ඒ කාර්ය බහුලත් ඉන්න සම්බන්ධ කරගන්න හින්දා දැන් ඇත්තටම අදත් දැනුත් මේ වැඩක් ඉවර කරලා එන අතරමඟ මම දන්නවා. ඉතින් මේ මම අර ප්‍රශ්නෙට මෙහෙම උත්තරයක් දෙන්නම්. කෙනෙක් ආසාවෙන් දෙයක් පටන් ගන්නවා නම් ඒ ආසාව එක දිගටම තියනවා නම් ඒ දේ දිගින් දිගට කරගෙන යන්න ඕනේ. රැල්ලට කරන්න එපා. ඔව්. රැල්ලට නෙමෙයි තමන් ආසාවෙන් කරන දේ තියෙනවනේ. ඔව්. දැන් YouTube මම මෙන්න මේ දේවල් කරනවා. මම funny videos කරනවා. මිනිස්සු විනා වෙන්න පුළුවන්, බනින්න පුළුවන්. නමුත් දිගින් දිගට මේක කරන්න. ඒක අර ආසාව තියනවා නම් දිගටම කරනකොට කවදා හරි ඕකෙද තැනක් හම්බ වෙනවා. මොකද අද කාලේ මෙහෙම දෙයක් තියෙනවා. පුළුවන් නම් මේ මං කියන්නේ සමාජයේ මිනිස්සුන්ට වැඩක් වෙන දෙයක්. අද එහෙම ඔඩියන්ස් එකක් හොයන්න හරි අමාරුයි. කියන්නේ ඒක තමයි වැඩක් එහෙම ඔඩියන්ස් එකක් හොයන එක. නමුත් මිනිස්සුන්ට සමාජයේ වැඩක් තියෙන දෙයක් කරන්න ඕනේ. මෙන්න මේ දේෙන් ප්‍රයෝජනයක් තියෙන මිනිස්සුන්ට මිනිස්සු එක ගයි කියලා හිතන දෙයක්. නමුත් ගන්න හේන මිනිස්සුන්ට දෙන්න හේන අමාරුයි. මිනිස්සු ගන්න හේන අමාරුයි. මිනිස්සු හෙම්බත් වෙලා ඉන්නේ කොහොමද හරි දෙයි කියලා හොයාගන්න බැරි කියලා හොයාගන්න බැරි. ඉතින් මොකක් හරි කැටගරි එකකින් උත්සාහය අත්තරින් නැතුව තමන්ට පුළුවන් විදිහට තමන්ගේ ආසාවෙන් වැඩ. හොඳයි එහෙනම් සතා ටීවී එක හරහා මේ දේ බලපු වලට ගොඩක් ස්තුතියි. අපේ නිලමේ ආදරණීය මිත්‍රයෙක් ඉන්නවා සමුගන්නයි සූදානම් වන්නේ. එතෙන් බොහොම ස්තුතියි මට කතා කරලා ආයිබෝන් සියලුම දෙනාට බොහොම ස්තුතියි සතා අයියා සත්‍යජීත් ලක්මාල්. මොකද මේ ලංකාවේ මම අර මගේ වීඩියෝ එකේ ගහපු ටයිටල් එක මතක් වෙන්නේ පිස්සෙන් වගේ අහපු මිනිස්සු සින්දු ගොඩක් ලියපු පුද්ගලෙක්. ඉතින් ඔයා ලංකා ලොකු තැනක ඉන්න ඕනේ කෙනෙක්. ඉතින් මට මේ වගේ ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා සත්‍යදිත් අයට මේ අවස්ථාවේ අහමු ලෙස හමු වෙච්ච එක. ඉතින් බොහොම ස්තුතියි. මේ මතක් කරනවා සතා ටීවී channel එක subscribe කරන්න කියලා. අල්ලලා අතපාර බටන් එක තියෙනවා ක්ලික් කරලා ඊට පස්සේ bell icon එක click කරන්ද සතා අයියා දාපු ගම වීඩියෝ එකක් ඔයාලට notification නෙයි. ඉතින් ඔයා මම කිව්වා ඒක.
එන අපි සමු ගන්නයි සූදානම් වන්නේ අද විශේෂ කතා බහකට ලක්ුණේ ඉතින් ලොකු සතුටක් නිලමෙක් ගෙවපු මේ කුංචි වේලාව ඒ වගේම නිලමේ channel එකේ ලක්ෂ 4ට එන්න subscribe ටික දාලා එයාලටත් උදව් කරන්න මොකද දුන්නොත් ලක්ෂ 4ක් තව තව දේවල් නිලමෙල කරයි ඔවුන් යම්කිසි අරමුණකට වැඩ කරනවා ඉතින් කාර්යබහුල ජීවිත ගත කරන නිලමේ ඔබ ඇවිත් අපේ channel එක වෙනුවෙන් වචන සුවල්පයක් කතා කරලා ඒ වගේම ඔබේ ආදරණීය මිත්‍රයාවත් අමතක කරන්නේ නැහැ මේ වෙලාවේ මාදව සහෝදරයා. ඉතින් සියලු දෙනාටම වඩා හොඳ දවසක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සමු ගන්නවා ඔබට සුබ දවසක් වේවා කියලා. ඉතින් අද කතා කරා ඔබ වෙනුවෙන් සත්වජිත් ලක්මාල් මම ළඟට නිලමෙ හිටියා. නිලමෙ වාගේ නම දුන්නේ නැහැ. මගේ නම හේමක ක්‍රිෂාන්ත විමලවීර. ඔව් ඇත්තටම මම දැනගෙන තියන්නේ Facebook එකේ තියෙන එහෙම. Facebook එකේ තියෙන හේමක ක්‍රිෂාන් කියලා. ආ හේමක ක්‍රිෂාන් කියලා පොඩ්ඩක් follow කරලා බලන්න මේ. ඒකත් ලොකු කතන්දරයක්. ඒකත් ලොකු කතන්දරයක්. හරි එහෙනම් අපි සමගමු නැවත හමුවෙමු ජය වේවා සීල දෙනාටම සතරේ එක බලපු අයටත් බලපු නැති අයටත් ගොඩක් ස්තුතියි නැවත හමුවෙමු ජය වේවා